මිනුවන්ගොඩ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවකට කොයිද් ආසාදෙනී විවත් සමග ඇයගේ පවුලේ සියලුම අයවලුන් ඊයේ දිනේදී යුද හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානයක් තුල නිරෝධායන කිරීමට කටයුතු කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී ගනු ලැබුණු PCR පරීක්ෂණවලට අනුව එම පවුලේ දුවකටත් කොයිද් ආසාදෙනී වූ බවට තහවුරු වුණා. ඒත් එක්කම ඒ පවුලේ අනිකුත් අයවලුන්ට කොයිද් ආසාදෙනී වී නොමැති බවටත් තහවුරු වුණා. නමුත් මේත් එක්කම මේ පවුලත් එක්ක සම්බන්ධ පරීක්ෂණ වාර්තා එන තුරු තහවුරු වන තුරු ඉතාමත් වැදගත් වෙනවා ලංකාවේ ඉන්න සියලුම ජනතාව මොන ප්‍රදේශයේ හිටියත් සෞඛ්‍යමය ලබා දුන් උපදෙස් අනුව ක්‍රියා කිරීමට අද ඉඳලා අනිවාර්යයෙන්ම මුඛාවරණය පළඳගෙන පමණක් මාර්ගයට පැමිණෙන්න කියලා අපි ඉතාමත් ඕනකමින් ඉල්ලා සිටිනවා. මේ අතර අදාළ පාසල් සිසුවිය ආසාදිතයක ලෙස තහවුරු වීමත් සමග ඇගේ සමීප ආශ්‍රිතයින් නිරෝධායන කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබුවා. ඒ අනුව අදාළ පාසල් සිසුවියගේ පාසලේ ඉගෙනුම් ලබන සිසුන් 1317 දෙනෙකු හා ගුරුරුන් අනාත්‍යන කාර්ය මණ්ඩලය 57 දෙනෙකු ඇතුළු පුද්ගලින් 1374 දෙනෙකු සොයා නිරෝධායන කිරීමට පියවරගත් බවයි දිවුලපිටියේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. අදාළ ආසාදිත කාන්තාවගේ සේවාස්ථානයේ සේවය කළ පුද්ගලින් 1600 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද දින සිදු කිරීමට නියමිත බවද දිවුලපිටියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.